අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය සිපෙට්කෝ ඉන්දන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද කළු ගලක් වගේ අපේ හිස මත බදු ක්‍රමයේ සරල කරන්න ආර්ථික විශේෂඥයින් රජයට කියයි සමාජ ආරක්ෂණ බද්දෙන් ජනතාව ආරක්ෂා වන්නේ නැති බව තානියා කියයි දින සමරන පුහු ප්‍රකාශ හා සිහින මාලිගා පෙන්නුව ඇති දරුවන් හා වැඩිහිටියන් මහ මගට ඇද දැම්මේ තමුන්ලගේ හොරා කෑම නිසා බව අද ටෙලිවැකිය මතක් කරනවා පොල්ගෙඩියෙන් ආදරේ රටා මවන වැඩිහිටි ප්‍රේමවන්තයා අංක එකේ ආරක්ෂිත ඉටිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි මුලින්ම දේශීය පුවත් පෙතටයි අවධානය අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා යනු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් පහළ දැමීමට නියමිත අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30කින් අඩු කිරීමට නියමිතයි මේ අතර අනිකුත් ඉන්ධන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු වී නැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා එනු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් පහළ දැමීමට නියමිත අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30කින් අඩු කිරීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත්තේ එනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510ක් ලෙස අඩු වීමට නියමිතයි අනෙකුත් ඉන්ධන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු වී නැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා මේ අතර සපකස්කන්ධ තෙල් පිරිපහදුවාවට පැතිර යන දුර්ගන්ධය සම්බන්ධයෙන් සමකී ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම්කරු ආනන්ද පලිත මෙලෙස අදහස් පළ කළා සභාපති කිව්වා දැඩි දුඟදක් එනවා ඇස් අරින්න බෑ ඇස් දෙවිල්ලයි උගුරට ගන්නවා හුස්ම ගන්න බෑ කි. ඕක තමයි අපගේ සල්ප වැඩි වෙනකොට ඒක අදිසියක් රාජ්‍ය නාලිකාවක අදිසියක් උඩ යවන්නේ ගැටලුවක් නෑ කියලා. හැබැයි හවස් වෙනකොට වෙයිපත් වැඩිනෝ දැඩියට පහත දෙන්නේ. මුළු බියගම ප්‍රදේශයේම මේ අවට තියෙන අයගේ ජීවිතවල දැඩි තර්ජනයක් ඇති වෙලා තියෙනවා. හුස්ම ගන්න බෑ. ලදරුවන්ට අහිත කරයි. යැබිනි මවුන්ට අහිත කරයි. පාරිසරික සහ ජන ජීවිතයට විනාශ කරන බොරපෙලක් ගෙනල්ලා එපයි කියද්දි පිරිපහදු කරමින් ජනතාවගේ ජීවිතේ නසන්නේ පාලකයා චීන කාබනික පොහොර ගනුදෙනුවේදී රජයට රුපියල් මිලියන 1382ක පාඩුවක් සිදු ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා. සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නඩු පවරා එම පාඩුව අය කර ගන්නා ලෙසයි. එමෙන්ම අදාළ චීන සමාගම ශ්‍රී ලංකාව තුළ අසාධු ලේඛනගත කරන ලෙසත් විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. පසුගිය මහකන්නේ මෙරටට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක් චීනයේ කින්ඩාහෝ සමාගමෙන් ආනයනය කිරීමේ ගනුදෙනුව පිළිබඳ සිදු කළ විශේෂ විගණන වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවට අනුව චීන කාබනික පොහොර ගනුදෙනුවේදී රජයට රුපියල් මිලියන 1382ක පාඩුවක් සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් වගකිවතු සියලු දෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අය කර ගන්නා ලෙසයි. පසුගිය අගෝස්තු 6 වනදා විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම විගණන වාර්තාවකට අනුව චීන කාබනික පොහොර ගෙන්වීමේදී රජයට සිදු කර ඇති පාඩුව පිළිබඳව අනාවරණය කර තිබුණා. රසායනික පොහොර ආනයනයේ 2021 වසරේදී තහනම් කිරීමෙන් අනතුරුව එවකට රජයේ 100%ක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නොහැකි වීමෙන් සීමා සහිත චීනයේ කින්ඩාවෝ සීවිං බයෝටෙක් සමාගම වෙතට කාබනික පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබා දී තිබුණා. එම කාබනික පොහොර සාම්පල පරීක්ෂාවේදී ඒවා ජීවාණුහරණය කර නොමැති බවත් අවනියස් සහ බැසිලස් නැමැති අහිතක බැක්ටීරියා ඇති බවත් ජාතික ශාක නිරෝධායතනය නිරීක්ෂණය කර ඇති බවයි විගණන වාර්තාවේ සඳහන් වන්නේ. මෙම ගනුදෙනුවට සම්බන්ධව වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අය කර ගන්නා ලෙස නිර්දේශ කළ විගණකාධිපතිවරයා යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීති රීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාධු ලේඛනගත කරන ලෙසයි.
නව බද්දක් ලෙස හඳුන්වා දෙන සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි. වසරකට මුළු පිරිවැටුප රුපියල් මිලියන 120 ඉක්මවන අයට 2.5% අනුපාතයක් යටතේ අද සිට මෙම බදු ගෙවීමට සිදු වනවා. වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන අය සඳහා 2.5% අනුපාතයක් යටතේ නව බද්දක් ලෙස සමාජ ආරක්ෂණ බද්ද හඳුන්වා දුන්නා. වසරකට මුළු පිරිවැටුම මිලියන 120ක් ඉක්මවන ආනයන කරුවන් නිෂ්පාදකීන් සේවා සපයන්නන් සහ තොග වෙළඳුන් සඳහා මෙම බද්ද අද සිට ක්‍රියාත්මකයි. 2022 අයවැය යෝජනා මගින් සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වා දෙන්නට ඉදිරිපත් කළ මෙම යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ වැඩි ඡන්ද 81කින් සමාජ ආරක්ෂණ බද්දට පක්ෂව ඡන්ද 91ක් ලැබුණු අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 10ක් පමණයි. සමාජ ආරක්ෂණ බද්දෙන් රජය වසරකට අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 140ක්. අද සිට ක්‍රියාත්මක මෙම සමාජ ආරක්ෂණ බද්දෙන් බාණ්ඩ සහ සේවාවල මිල ගණන් තවදුරටත් ඉහළ යන බවයි ආර්ථික විශ්ලේෂකීන් පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇඩ්වොකාට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දරණත් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළ කළා. ඒක බදු වර්ග පනවද්දී තරම පරිස්සමෙන් පනවන්න ඕනේ. මොකද අපි කිතු යුතු විදියට එක එක විදියට බදු වර්ග එක එක වෙලාවට හඳුන්වලා දීලා එක එක බදු ප්‍රක්‍රමයේ සංකීර්ණ වෙන්න වෙන්න ඇත්තටම ජනතාව බදු ගෙවන එකෙන් ඉවත් වෙන එක තමයි මූලික වශයෙන් වෙන්නේ. අපි කරන්න ඕනේ බදු ක්‍රමය සරල කරලා අපි කියන්නේ ප්‍රෝග්‍රෙසිව් ක්‍රමයක්. ඒ කියන්නේ හැමෝටම විශාල ප්‍රමාණයකට එකම බදු ප්‍රතිශතය තියෙන එක තමයි අපි කරන්න ඕනේ. මොකද එතකොට ආදායම වැඩිපුර උපයන කෙනා කොහොමවත් බදු ප්‍රතිශතය සමාන වුණා මෙයාගේ ආදායම වැඩි වෙන්න යන වැඩි බදු ප්‍රමාණයක් මේ අතර අද සිට පැනවෙන සමාජ ආරක්ෂණ බද්දට මෙවන විට විවිධ පාර්ශ්වසේ විරෝධය පළ කරනවා. ඒ තමන්ගේ ව්‍යාපාරවලින් තවත් 2.5% බද්දක් රජයට ගෙවීමට සිදුවන නිසායි. මේ ඒ ගැන අදහස් දැක්වූ ලාංකික එක්සත් ව්‍යවසායකින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර. දැන් ටැක්ස්ුත් වැඩි කරනවා, ඉන්ට්‍රස්ට් වැඩි කරලා, එතකොට ඉලෙක්ට්‍රිසිටි බිලත් වැඩි කරලා, වතුර බිලත් වැඩි කරලා, රෝ මටීරියල් ගේන්නත් බෑ, ඇක්සෙසරිස් ගේන්නත් බෑ. එතකොට මං අහන්න කැමති මේ මහා බැංකු අධිපතිතුමාගේ දිව්‍යඥානයකින් බලන මෙතුමා කොහොම කාගෙන්ද ඔය වැඩි කරන ටැක්ස් ටික ගන්න හදන්නේ? සමාජ ආරක්ෂාව බනතේ කියන්නේ කාවද මේ ආරක්ෂා කරන්නේ? මේ පනතින් මේ ගන්න ටැක්ස් එක මම අහන්න කැමති කාව ආරක්ෂා කරන්නේ? මහජන ආරක්ෂා කරන්න නම් මේ පනත මේ සම්මත කරලා ඔය 2.5 ගන්න ඕනේ නැහැ. මහජන ආරක්ෂා කරන්න නම් ව්‍යවසායිකයෝ ටික ආරක්ෂා කරන්න කියන්නේ මහා බැංකුවේ අධිපතිතුමාට. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලෝක ළමා හා වැඩිහිටි දිනය. මේ දින අපේ රටෙත් මහා ඉහළින් සමරනවා නේද? මේ දින දෙකටම එක එක ජාතිය ප්‍රකාශත් ඒ ඒ අවස්ථාවල ඉන්න පාලකින් නිකුත් කරනවා, නිකුත් කරලත් තියෙනවා. දැන් පසුගිය අවුරුද්දේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු නිකුත් කළ පණිවිඩයේ සාරාංශය අරන් බලමු. එහි සඳහන් වන්නේ ප්‍රගතිශීලී රජයක් වශයෙන් ඔබේ දරුවාට අවශ්‍ය සේවා සහ පහසුකම් සැලසීමට අපි රජයක් ලෙස ක්‍රියා කරමින් සිටිනවා කියලයි. ක්‍රියා කරපු ප්‍රමාණය අපි වෙන දවසක නැවත කතා කරමුක නේද? ඒ තමයි හිටපු ජනාධිපතිගේ ලෝක ළමා දින සහ වැඩිහිටි දින ප්‍රකාශයේ සාරාංශය. මේ වත්මන් ජනාධිපති අද නිකුත් කළ පණිවිඩයේ එහි සාරාංශය ගත්තොත් සෑම දරුවෙකුටම නිසි කැලරි ප්‍රමාණය සහිත සමබල ආහාර වේලක් ලබා දීම මගේ මෙහෙවර කියලා තියෙනවා. මේ වන විටත් ලක්ෂ 10කට පමණ දරුවන් පිරිසකට දිවා ආහාරය දීම යළි ආරම්භ කළා කියලත් එහි සඳහන් වෙනවා. දැන් යථාර්ථය අරගෙන බලමු. මොන තරම් ලෝක ළමා දින අප පසු කර ඇද්ද නේද? චන්ද්‍රිකාලා, මහින්දලා, රනිල්ලා, මෛත්‍රිලා, ගෝඨාභයලා නේද? ළමා හා වැඩිහිටි දින පණිවිඩ මේ කීයක් මේ අයගේ අපි කියවල ඇද්ද, අත්පුඩි ගහලා ඇද්ද නේද? මේ හැම කතාවකම සාරාංශය අරන් බලන්න එදා මෙදා තුර හැමෝම කියන්නේ දරුවන්ට ලස්සන හෙටක්, වැඩිහිටියන්ට සුරක්ෂිත අනාගතයක් කියලා නේද? මෙවැනි තේමා යටතේ අපි ඕන තරම් මෙවැනි දින සමරලා තියෙනවා. අපේ දේශපාලනඥයින් හුදෙක්ම කතා සාප්පු සංදර්ශන පප්පල
කියලා. හැබැයි කරන විදිහක් කවදාවත් පෙන්නලා නැහැ. එකම එක උදාහරණයක් දෙන්නම්. පසුගිය වසරේ ලෝක ළමා හා වැඩිහිටි දිනයට අප සකස් කළ විශේෂ ප්‍රවෘත්තිය. අදත් මේ ටෙලිවැකියෙන් දැන් ඒ ප්‍රවෘත්තිය ඔන්න ඔබට අහන්න දෙනවා. අප දරුවන්ට හරි ආදරෙයි. වැඩිහිටියන්ටත් ඒ ආදරේ එහෙමමයි. හොඳම දේ දරුවන්ට දෙන්න හැම මවකම පියෙකුම සෑම උත්සාහයක්ම දරනවා. ඒ වගේමයි හැම දරුවෙකුම තමන්ගේ අම්මා තාත්තට බැරි කාලේ බලාගන්න දැඩි උත්සාහයක් දරනවා. අපේ සංස්කෘතියේ වැඩිහිටියන් තම අවසන් කාලයේ ගෙවන්නේ දරුවන් එක්කමයි. තම මොනුපුරන් මිනිපිරියන් එක්කයි. කාර්ය බහුල සමාජය තුළ ගෙවුණු දශක දෙකක කාලේ අපේ රට ඇතුළත වැඩිහිටි නිවාස විශාල සංඛ්‍යාවක් බිහි වුණා. අද සමහර වැඩිහිටියන් ජීවිත ගෙවන්නේ වැඩිහිටි නිවාසවල. එය වෙනමම කතා කළ යුතු මාතෘකාවක්. මීට පෙර නොවූ විරු ආකාරයට ගෙවුණු දශක දෙක තුළ ළමා නිවාසද බොහෝ සංඛ්‍යාවක් ඉදි වුණා. දෙමාපියන් නැති දරුවන් සේම දෙමාපියන් ඇති දරුවන්ද ළමා නිවාසවල සිටීමද ගැඹුරින් විමසා බැලිය යුතු කාරණාවක්. වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ට සේම ළමා නිවාසවල දරුවන්ටද අවම රැකවරණය හෝ ලැබෙනවා. නොතෙමි ඉන්න, අවුවට වේලෙන්නේ නැතුව ඉන්න, රස බොජුන් නැතත් කුස ගින්න නිවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ළමා නිවාසත් නැති වැඩිහිටි නිවාසත් නැති මේ අය කවුද? මේත් කාගේ හෝ මවක් පියෙකු හෝ සහෝදරයෙකුයි. දිවා රෑ කියලා වෙනසක් නැතුව මහමග සිඟමන් යදින්නේ ඇයි? මේ පුංචි දරුවන් කාගේද? ඒ රාත්‍රියේ 9ට පමණ ටවුන් හෝල් හිදී අපදුටු දර්ශනයක්. කාගෙන් හෝ ලැබුණු බත් පාර්සලයක් මහපාරේ අයින් ඉඳගෙන තම දරුවන්ට කවනවා. මේ අය සංවිධානාත්මකව මෙහෙවනවද නැද්ද කියන එක කතා කරන්න අද අපට මේ මොහොතේ අවශ්‍යතාවයක් නැහැ. අපේ රටේ වැඩිහිටියන් සේම දරුවන් ගැන කතා කරන්න වග කියන්න ඕන ආයතන රාශියක් තියෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයේ සේම මැති ඇමතිවරුන් කී දෙනෙකු නම් තනතුරු දරපු රටක් දෙමේ. හැබැයි ඒ අයගේ වාහන කලර් ලයිට් ළඟ නතර වෙන්නේ නැහැ. වීදුරු අඳුරු නිසා නතර වුණත් හරියට පේන්නේ නැතුව ඇති. මේ වැඩිහිටියන්ගේ ජීවිත වෙනස් කරන්න සිදු කළ යුත්තේ කුමක්ද කියලා අප යෝජනා කරන්නේ නැහැ. ඒ වැඩිහිටියන්ට තම ජීවිත පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇති නිසා. හොඳම දේ දරුවන්ට දෙන්න හදන අපට මේ විදිහට මහමග උරුම වූ දරුවන් ඉන්න විදිහක් නැහැ. ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ නායකයෙකු නෙල්සන් මැන්ඩෙලා වරක් ප්‍රකාශ කළේ දරුවන්ට සලකන ආකාරය මත ඒ සමාජයේ අධ්‍යාත්මය පිළිබිඹු වන බවයි. මේ දරුවන් ඇත්තටම අයිති කර ගහගෙන ඉන්න මේ දෙමාපියන්ට නෙවෙයි. දරුවන් පිළිබඳ අයිති ඇත්තේ අපේ රටේ අධිකරණයටයි. මහමග සිටින දරුවන්ව නීතිය බහරයටගෙන අඩුම ගානේ SOS ගම්මාන තුල හෝ අලුත් ජීවිතයක් ලබා දෙන්න කියලා අප බලධාරීන්ට ආයාචනය කරනවා. දැක්කද? එදා ඇමතිවරයා පියල් නිශාන්ත අප ඔහුව එදා පෞද්ගලිකවම දුරකථනයෙන් සම්බන්ධ කරලා කතා කරලා කිව්වා නිශ්චිත සාර්ථක උත්තරයක් මේකට හොයන්න කියලා. SOS ගම්මාන හරහා කරන්න පුළුවන් වැඩපිළිවෙලත් අප යෝජනා කළා. ඔහු අපට එදා කිව්ද අප විකාශයත් කළා. ඒවට කඩිනම් උත්තරයක් හොයන බවට ඔහු එදා පොරොන්දු වුණා. නමුත් කරපු දෙයක් නැහැ. අදත් මහමග කලර් ලයිට්ස් ළඟ දරුවන් කරපින්න ගත්ත සිඟමන් යදින අය ඕන තරම් ඉන්නවා. වැඩිහිටි දිනයේ සමරන අදත් මේ මහපාරේ වැඩිහිටියෝ කලර් ලයිට්ස් ළඟ එහෙමත් නැත්නම් වර්ණ සංඥා ළඟ සිඟමන් යදිනවා. නමුත් අදත් අපේ මැති ඇමතිලා නිලධාරීන් උජාරුවෙන් රාජ්‍ය උත්සව පවත්වනවා පැවැත්තුවා. තවත් කීයක් හරි රටේ බදු මුදල් පුහු උත්සවවලට වියදම් වෙනවා, වියදම් කරනවා. එහෙම නේද? ඒකයි අප කියන්නේ සිස්ටම් චේන්ජ් කියන්නේ මේ පුහු ප්‍රකාශවලට නෙවෙයි කියලා. අලුතින් නිර්මාණශීලී වැඩක් කරන ක්‍රමයක් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා. දැන් බලන්න අද ඔය හිනිදුම පැත්තෙන් වාර්තා වුණු කතාව නේද? පුංචි එවුන් වගේක් මහමග වැටිලා තිබුණ රත්රන්
බ්‍රේස්ලට් එකක් අහුලලා අයිති කාර්යව හොයාගෙන ගිහින් දීලා අද ටෙලිවිකේ මතක් කරන්නේ දැන් ඇති පුංචියුන්ගේ හෙට දවස හොරකම් කළා බලන්නකෝ ඒ දරුවන්ගේ අහිංසකකම ඒ අහිංසක දරුවන්ගේ අනාගතය හොරකම් කළා ඇති දැන් අලුත් වැඩපිළිවෙලක් මේ රටට අවශ්‍ය වෙනවා ලෝක ළමා දින හා වැඩිහිටි දින හුදෙක්ම මේ 5 ස්ටාර් හෝටල් වල මහා සම්මන්ත්‍රණ වැඩමුළු වලට දේශන වලට සීමා කරන ඔය ප්‍රෝඩාව දැන් නතර කරන්න දේශපාලනඥින්ට සහ නිලධාරින්ට කියන්නේ තවත් ගරානා පාරක් බවට මේ දිනපත් කරගත්තා දැන් අනේ හොඳටෝම ඇති එන්න අපිත් එක්ක ඇවිද යන්න වීදි දිගේ මුඩුකු දිගේ පැල්පත් දිගේ ඒ දරුවන්ට අලුත් ලෝකයක් හදන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් යෝජනා කරන්න මේ ඔබේ හොරා කෑම නිසායි මේ ඔබේ දූෂණයේ වංචාව නිසායි මේ දරුවන් අදත් මහමග දුක් විඳින්නේ කියන එක ටෙලිවැකිය අවසන් කරමින් මතක් කරනවා නෙමෙයි ඔබට චෝදනා කරමින් නිමා කරනවා කියලා සටහන් කරනවා අනුග්‍රහය දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කිමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමාව ඉතාම සියුම් ක්‍රියාවලිය. මේ සඳහා හොඳම විශේෂඥයන් වන්නේ ජෝර්ජ් කුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. පෙරලියන් කරලියට සුජාත නියමුවන්ගේ තිවිරිකය CIPM. දැඟිලිවල හපන්කමින් ජීවිතයේ ආදරය පොල් ගෙඩියක් තුල රටාමවන අපූරු වැඩිහිටියෙකු ගැනයි මේ කතාව. මේ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු දර්ශක රණසින්හයි. සමහරු පුරුදු වෙලා ඉන්නේ අතපාල ජීවත් වෙන්න. සටන් කරලා ජීවිතේ ජය ගන්න සමහරු කැමති නැහැ. පිළිකාරෝගයකින් පෙළෙන තම බිරිඳවත් රැකගෙන තම නිර්මාණ හැකියාවෙන් ජීවත් වෙන අපූර්ව පුද්ගලයෙකු ගැනයි මේ කතාව. හිතේ හයිය ආත්ම විශ්වාසය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. මේ මිනිස් සිතක ධෛර්යය නිසාම ලස්සන වුණු පොල් ගෙඩියක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ජීවිතේ මොන දේ නැති වුණත් තම ආදරණීයන්ගේ ජීවිත වෙනුවෙන් ඒ ජීවිත රැක ගැනීම වෙනුවෙන් ආදරණීය හිතවල පුදුම ශක්තියක් ධෛර්යයක් ඉපදෙනවලුනේ. ඒ ධෛර්යය නිසාම ලස්සන වුණු ආදර කතාවක් අපිට වාර්තා වුණේ කොස්ගමින්. පිළිකා රෝගයකින් පෙළෙන තමන්ගේ බිරිඳ රැක බලා ගන්න බෙහෙසන ඔහු නමින් ජයරත්න. ජීවත් වෙන්න ආදායමක් නැති නිසාම පොල් ගෙඩියෙන් විවිධ නිර්මාණ කරලා කීයක් හරි හම්බ කරගන්න උත්සාහ කරන්නේ තමන්ගේ බිරිඳගේ ජීවිතය බේරගන්න. කොස්ගම ඉඳන් මහරගම අපේක්ෂා රෝහලට තම බිරිඳ එක්කන් එන දවසට තමන්ගේ නිර්මාණ විකුණ ගන්න මොහොත හැකියාව ලැබෙනවා. බිරිඳ පිළිකාවක් හැදලා තිබිලා ඒකටත් යන එන ගමන් තමයි කරන්නේ මට වැඩ කරන්න වෙලාවකුත් නැහැ. ඇත්තම කියනවා මට ආර්ථික අමාරු උඟක් තියෙනවා. බස් වල යන්න එන්න ගියාම දැන් අපි එක දවසකට යනකොට කොහම රුපියල් 2000ක් 3000ක් වීදම් වෙනවා. බිරිඳගේ වැඩ කටයුතු කරන්නේත් බෙහෙත් ගේන්න යන්නේත් පොල් රුපියක් විකුණලා තමයි. ඉතින් ඒ හරිම අමාරුයි ඉතින් යන්නේ. ඉස්සර මේ නිර්මාණවලට ලොකු ඉල්ලුමක් තිබුණා. නමුත් දැන් සංචාරකින් නැති නිසාම මේ නිර්මාණ තමන්ගේ ගෙදර සාලිට විතරක් සීමා වෙලා. සැබෑවටම මෙවන් මිනිසුන් අත්පා හොඳට ඇති ඒත් දිරියෙන් ජීවිතය ජය ගන්න උත්සාහ නොකරන මිනිසුන්ට ආදර්ශයක් නොවන්නේද? ඔහුට අත දෙන්න කැමති නම් මේ අංකය අමතන්න. ළමා හිංසනයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය වඩාත් සක්‍රියව ක්‍රියාවට නැන්විය යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ. ඒ සක්වල වැඩසටහන යටතේ රුපියල් 50 ලක්ෂයක් වටිනා බස් රථයක් බම්බලපිටිය හින්දු විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්. ලෝක ළමා දිනේ ප්‍රධාන තේමාව වඩාත් ප්‍රගතිශීලී අනාගතයක් මේ රටේ සෑම දරුවෙකුටම උදා කරලීම. මේ රටේ සිටින සියලුම දරු දැරියන්ගේ අනාගතය වෙනදටත් වැඩිය ආරක්ෂා කරන්නට සුරක්ෂා කරන්නට අප කැප වෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයට පත් කරපු ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය. මේ සම්මුතියට ශ්‍රී ලංකාවත් සහභාගී වෙලා තිබෙනවා.
මේ සම්මුතිය තුල අපි හැමෝම අදිෂ්ඨාන කරගන්නට ඕන දූ දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරන්න මේ රටේ අනාගතයේ බාරගන්න සිටින ඔබගේ සියලුම අයිතිවාසිකම් සුරක්ෂා කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා ඔබගේ ආරක්ෂාව ඔබගේ රැකවරණය ඔබගේ පෝෂණ අයිතිය හිංසනෙන් තොර ජීවිතයක් ආරක්ෂණය ශක්තිමත් වුණු යුගයක් ඒ වගේම ශක්ති සම්පන්න දරු පරපුර බිහි කිරීම අපේ අභිලාෂයයි රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයේ හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් වෙත හදිසි සහන ලබා දීමේ අරමුණින් ඩයලොග් ආසියාටා PLC ඇතුළු මෙරට පෞද්ගලික අංශය ආයතන කිහිපයක් එක්ව මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන ක්‍රියාවට නැන්වනු ලබනවා. එමගින් දිවයින පුරා පවුල් 200ක් ඉක්මවා හදිසි සහන සලසමින් සිටිනවා. මෙවර විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට ආධාර ලබා දී අවසන්. ඩයලොග් ආසියාටා මූලිකත්වයෙන් ආරම්භ කළ මනුදම් මෙහෙවර වැඩසටහනින් මේ වන විට අවශ්‍යතා සහිත පවුල් ලක්ෂයකට වැඩි පිරිසකට දිවයින පුරා දැන්ටමත් ආධාර ලබා දී අවසන්. ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මෙන්ම නාගරික ප්‍රදේශවල අසරණ වී සිටින ජනතාවටද ඩයලොග් මනුදම් මෙහෙවර සිය උපරිම සත්කාරය ලබා දෙමින් පවතිනවා. ඩයලොග් ආසියාටා PLC ඇතුළු මෙරට පෞද්ගලික අංශයේ ආයතන සහ සමාගම් කිහිපයක් මනුදම් මෙහෙවර සමග අත්වැල් බැඳ ගනිමින් මෙම ප්‍රජා සත්කාරයට සිය දායකත්වය ලබා දීමට ඇප කැප වී සිටිනවා. එලෙස ක්‍රියාත්මක ඩයලොග් මනුදම් මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. මේ දුෂ්කර කාලේ අප වගේ අසන්න මිනිසුන්ට මේ වගේ ආධාරයක් ලැබුණාට අපි පින්පත්නවා ඒගොල්ලන්ට. ඒ පාඨශාලාවට ඇවිල්ලා මේ වගේ ඩයලොග් ආයතනෙන් මේ වගේ අනිකුත් ආයතනෙනුත් මේ කරන සත්කාරය අපිලා ගොඩාක් බොහොම සතුටු වෙනවා. ඒ වගේම ඒ ආයතනවලට ඉදිරියේදී කරගෙන යෑමට සත්‍ය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඩයලොග් ආයතනයටත් කරන්නට බොහොම ස්තුතියි. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතැන් සිට සතියාග සප්තස්වර රිද්මය සියත 7 නෝට් සමගින් ඔබට එක්විය හැකි. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.